නත්තලට අර වහන්න කියපු අගරදුරුතුමාට වතිකානුවේ ඉන්න ලාංකිකයෙක් දුන් පිළිතුර ගැනයි දැන් අපි කියන්න යන්නේ. මෙරට සංචාරක හෝටල් තුල නත්තල් දිනේදී මත්ද්‍රව්‍ය විකිණීමට අවසර ඉල්ලුවේයි අගරදුරු මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් විරෝධය පළ කර තිබෙනවා. විසක් පොහොයට මත්පැන් විකිණීම තහනම් නම් නත්තලටද ඉම නීතිය ක්‍රියාත්මක විය යුතු බවද අගරදුරුතුමන් සඳහන් කළා. දේව මෙහෙකින් පසුව තමයි එතුමන් මෙව අදහස් පළ කළේ. අද පත්තරේ තියෙනවා නත්තල් දවසට මත්ද්‍රව්‍ය විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත කරපු හෝටල් ඒ වගේම අනිකුත් ආපන ශාලාවලට අවසර දෙන්න කියලා ඉල්ලන. හොඳයි නේද? වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි, බීලා බීලා ජීවිතේ නාස්ති කර ගැනීම නෙමෙයි. ආගම කියන්නේ ඊට වඩා බොහෝ උතුම් දෙයක්. කොහොම හරි රදගුරුතුමන්ගේ එම අදහස සම්බන්ධයෙන් සමාජ ජාලාවන් ඔස්සේ පාඨකයෙකු විසින් ප්‍රතිචාර පළ කර තිබුණේ වතිකානුව ඇති ඉතාලියේ පවා නත්තල් දින උපරිම මත්පැන් පානය කරන බවයි. මේ එම සටහනේ උපුටා ගැනීමයි. මම ඉන්නේ වතිකන් තියෙන ඉතාලියේ 25 තමා උපරිම බොන්නේ. ගෙදර ගෑණිම බොනවා බෝතලයකට වඩා. මොනාද අප්ප මේ දෙමුහුන් කතා? පූජාව වෙලාවට වයින් දාලා සප්‍රසාද වහන්සේ දෙන්නේ. වයින් දාන්නත් එපා එහෙනම්. නොබුණවා නම් හොඳයි. මොනාද මේ කතා? එන්නකෝ ඉතාලියේ පෙන්වන්න 25 26 බොන හැටි. මට නම් මේව අහලා හිනා. නත්තලට බොන්නේ නැහැ. බොන්නේපා. යකඩු ඉදාට තරම් මේ ලෝකෙම වෙන බොන දවසක් නැහැ. විදේශිකයන් සංචාරකයන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ සිල් ගන්න වෙන්න ඇති. මෙහෙම කරන්න. උදේම නත්තල් දා පන්සිල් සමාදන් වෙලා භාවනා කරන්නලා. මොනාද බම් මේ කතා? සටහනේ උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් ඇත්තටම මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. නත්තල් දවසට ලංකාවේ බොණ්ඩ ඉපාද? එහෙමත් නැත්තම් වතුරත් වයින් කරපු එකේ නත්තල් දාට බිව්වට කිසිම ප්‍රශ්නයක් නැද්ද කියලා. හොඳයි ඉතින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. स्तुति।